ගේ හමුදාව කියව් අල්ලන්න ඔන්න මෙන්න තව කිලෝමිටර පහයි. හයේ මධ්‍යමරාත්‍රරයේ සිටම අයිෝOC පෙට්‍රලුයි ඩීසලුයි ජලත් ඉහලට පාම්පිටිත් වැඩිවෙයි පාංගෙඩියත් ඉහල යන ලකුණු. මාධ්‍යවාරණයක් නැහැ තියෙනෙ නයාමනයක් මාධ්‍ය ඇමති දලස් කියයි. අද දෙන්න හිටපු ශශීටෙත්තීන්දුව මැයි හයට කල් යයි. විශවසනය පුවත් කාටත් කලින් රටට කියන අයිකෙන් මධ්‍යාන්න ප්‍රධාණ පෘති විකාශය සමගින් ඔබ. රුසිය හමුදාම් මේ වන විට කියව් නගරේට කිලෝමීටර පහක් ආසන්නයට පැමිණැති බව ඇමෙරිකා එත්සත් ජනපදී ද්‍රේෂ්ඨ ආරක්ෂකංශෂ නියෝජතීන් සඳහන් කරතිබෙනවා. ඉදිරිකාලය කියව් නගරේ බලය සම්බන්ධයෙන් තීරණාත්මක වන බබයි විශ්ලේෂකීන් පෙන්වාදන්නේ. රුසියා යුග්‍රණ අර්බුද්ය සම්බදධෙන් හදි සිසාකචචාවක් අදදිනේ පැත්වීමට එත්සත් ජාතින්ගේ සංවිධානය තීරණය කරතිබෙනවා. රුසියාවේ ඉල්ලීම මතයි මෙමරස්වීම කැදවා ඇත්තේ. ද මාත්්‍ය වාතා කලේ රුසියා හමුදා ක්‍රමයන් ඉදිරිට ඇදමින් පවතින බව. න්දිකා රපමගේ බාගත් දත්තානුව පෙනී යන බයි කියව අගනුවර අල්ලා ගැනීමේ අරමුණින් ඔවුන් මේ වනවිට ඉදියට පැමණනිමින් සිටිනවා. යුක්්‍රේ ප්‍රධන නගර ගරනාවක්ම රුසියා හමුදා වටලා ඇති බවයි වාර්තාාවන්නේ. උපයි මාර්ගික සැල්සුක්කුස්ේ නගරවලට ඇති ආහාර ඇතුළු විධ සැපියුම් අට පනකිරීමෙන් එම නගරි වටත්කර ගැනීම, රුසියා හමුදාවල් ඉක්කවීඇති බවයි පැවසෙන්නේ. රුසියානු ආක්‍රමණය අකන්ද සිදුවන පසුබිමක ලොව සිටින භයනකම ස්නයිප වැඩික්කරුගේ සහය ලබා ගනීමට යුක්්‍රනේ මේ වනවිට පියවරගැතිනවා. ඩ හමුදාව හිටපු සාමාජකයකු වන හතුලි සැවරදි චාල්ලෙස අන්වර්ත නාමෙන් හඳුන්වන ඔහු මේවැට විටත් යුක්්‍රේන සටනට එක්ව සිටන බවයි වාර්තාාවන්නේ. මෙම ස්නයිප වැඩික්කරු සග කැඩ ෙබලන් පරික් යුක්්‍රේයටට පැමිණ සිටනවා විධ රටවල යුදපුහුණුවවලැබ හමුදාසාමාජිකන් පිරිසක්ද යුක්්‍රේණේ සහහියට මේ වනිවිට එක්ව සිදන්න බවද වාර්තාාවනවා. මෙමනවිට යක්්‍රේ මරියෝපොල් නගේ ැඩි ආහා අර්බුදයක් පැනැග ති බව වාර්තාාවනවා. අන්තර්ජාතික රතුකෘෂ සංවිධාන සඳහන් කරන්නේ මෙලෙස ආහාර සැපීම අඩ පනුවූ හොතුන් දැඩි මානුෂී අර්බුධයක් ඇතිවීම නොවැලක්වේ හැවන බයි. ඒ දිනේදී රුසි හා යුක්්‍රවෙන විදේශමාත්වරුන් තු කියයේදී පවැති ඉහළ පෙලේසාකච්ඡා විසදුමකින් තොරව අවසන්න වඩා සැල්සුම් කළ පරිදි තම මෙහුම් යුක්්‍රනේ තුළ තවදුරටත් ඉදිරියට ගෙනට බවයි රුසියා විදේශමාත්‍යය සජි ලවරෝ් එහිදී කියයාසිටියේ සතන් ිාම ගවිසුමද නොදුරු අනාගතයේද ක්‍රයාාත්ක නොවන ඇති බටයි සැක පලෙරෙන්නේ. වඩියුවක් නිකුත් කරමින් යුක්්‍රය ජාතප්‍රති විලධමල් සැස්කික දහන් කළේ තම වට වසායිනික අවිහෝ සමහ ගහතක අවි නිෂ්පාදනය කරන බවට, රුසිාව එල්ල කරන චෝදදා සම්පූර්රෙන් ප්‍රතික්ෂේකරන බයි. ුක්්‍රේනට එෙහිව රුසියාව එවැනි අයභාවිත කල් හොඳන් ඕනට දැඩි සම්හධ කලට යත්වීමට සිදුවන බවද යුක්්‍රේණ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්න. යුක්්‍රෙන් ආක්‍රම ආරම්භේ සිට රුසියන්ු හමුදා විධ වර්ගේ මසයිල් එල්ලර ඇති බවද බුද්ධිවාර්තා උපුටතා දක්වින් ඇමරිකා ආරක්ෂිකංශ පෙන්වාදෙනවා. බටහිර සමාගම් රසක් රුසියාව සමඟ පවත්වන වෙළඳහාවාංච සම්හඳතා අත්හිටවාති වෙනවා ඒ තර ෙස්ටක් ියන්. J. මෝගන් වෝන මියසික් ආද සමාගම් පවතිනවා. බටහිර සමාගම්වලට ඇත් වත්කම් තහනම් කිීමෙරෙහි රුසි අර් වචේද වවදහන යමු තිබෙනදවා. එවැනිත්කම් තහනමකට යමුුවූ හොත්න් රුසිාවේ ්‍යාරික කටයුතු සඳහා ගෝලිය ව්‍යපාර්ක ප්‍රජාවවිතින් ැඩි විරෝධයක් එලවනු ඇති බවයි දවලමන්දිර මාධ්‍ය ප්‍රකාශක ජන් පසාහි සඳහන් කළේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යේ මධ්‍යමරාත්‍රී සිට ප්‍රියාත්පකවට පරදි ඉන්දනවෙල ඊල නංවා තිබෙනවා. කෙසේවිතත් ලංකා කරජතෙල් නීතිගත සංස්ථාව ඉදනවිල ඊලදමීම සම්පද්දෙන් මෙතැක් තිරුණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී බලෂක්ති මාත්‍යයක් ගාමිනිින් ලොකුගේ කියා සිටියේ. මෙ අතර කලාප විස්තක් යටතේ දිවයින පුරා විදුලි කප්පාදුවක් අද තිනේත් ක්‍රියත්මකයි. ඒ තුනයි විඩි හැලස් පහක උපරිමයක් දක්වා එම කපහාදුව සිදුුවන බවයි විදුලි පල මණ්ඩලේ නිවේදනය කරන්නේ ලක ඉන්දියන් ඔල් සමගම ඒ මධ්‍යමරත්‍රීසිට ක්‍රාත්මක වන පරිදි ඉදරමිල ඉහ ැගවීමට කටය තු කළ ඒන පෙට ිටියයක් රපියල් පහකින් සහ ල් ිටයක් රුපියල් හැත්ැ පහකි හ ැවවා. ඒ අන පෙට්‍රලිටයක නමල රපියල්ලදසේ පන හරක්ලෙසදක් වන අතර ෙල්ලිට්‍රේ නොමල දැක්වන්නේ රුපියල් දෙසේ හරක්ලෙයි. බරවාරි මාස තුළල අயோෝOC සමාගම අස්ථ දෙකද, පෙටරල් සහ දසල්ිල ඉහර දීමට කටයුතු කලා. පසුගේ විසි හයිවන්දාා අවන්බරට පෙට්‍රල්ලේටයක් රපියල් විස්සකින්ද දසල් ිටයක්ක් රුපල් පහල්වින්ද ඉහ දැමීමටයි ඕන් ක්‍රයාක කේ. කෙේතත්. ෙල් තිගත් සස්ාව ඉදමි හර ැමීම සම්න්දෙන් තාමත් තීරයක් ගැ නොමැති බව බලෂක්්‍ය මාත්‍ය ගමින් ලොකගේ අප කල විමසීමකදේකයා සිටි. මේත ඉදමිලි ඉහළයාම හේතුවෙන් දසල් සහනාදාරයක් බස්වත සහ ලබද ලෙස සමස්ලක පෞද්ගලික බසමියන්ගේ සංගම ප්‍රධානලයකම් අන්ජන ප්‍රියංජිත් රජයෙන් ඉල්ලීමක් කරනවා මේ තත්ත්වය සමස්ත බස්කර්මාන්තකරවාට සහ සේවකයාට දැඩි බලපෑමත් එල්ල කරන බව කියන්න ඕනේ. සමහරක් නගරවල තියෙන්නේ අෝ පිර. ල් පමණයි ඩීසල් මිල වැඩිවීම පාදක කරගෙන අපිවත් දැඩි ආර්ථිකාර්බුදයකට තල්ලු කරලා තියෙනවා මෙතරම් ප්‍රමාණයකින් ඩීසල් ලීට එක මිල කියෙලෑම පාදක කරගෙන බස්ථස්තු සංසෝධනය සයට හැටකින් වගේ කියෙල යන්න ඉඩක තියෙන. ොවද කරන්නේගන අපි තෙන රජයත් පහදාවයන්න අපි මේනට සහ රල්ලන්න බෑ රජෙන් රජයත් වටල ොඩක් ගට ආර්ක මට ඉති නිසා සිපෙට් ෝ එකේ ගාන වැඩියවුණනොත් අනිවාර්යම් ගාන වැඩි විශේනිසාත් දෙමවෝපියන්ට අපහසුවක් නොවෙන හැටියට මේක නඩත්තු කරග යන්න පුළුවන් ප්‍රමාණය අපි වැඩිරන ඉද සාකච්චා කරල. ඒ. EFGH ILල් යන කලාපසඳහා පෙරවරු අටේ සිට පස්සුරු හයි දක්වා කාලේ තුළ. පැත් දෙක හමාර්ක විදුිපාදුවක් සිදු කරවා. ම කලාපොලටම දෙව ීරයටදේ විදුලිපාදුව සිදු කරෙන්නේ. පසු හයසිට රාත්‍රි එකකල් හදක් කාලය තුළල පැයි විනාඩි පහලවක කාලයක් ලෙසයි. මිට අමතරව PQRSTW කලාපසඳහා විදුරිපාදුව සිදු කරෙන්නේ. පස්සුරු පහත් රාතු්‍රී නවයත් අතරතුර පෑයික කාලයක් සඳ බයි විදුිබල ණ්ඩල නිවේදනය කේ. ඉදන ලබාගනීම සඳහා ජනතාව ඉදන පිරහම්ව අසන්නන්නේ පෝලිම්බල රැඳී සිටි ආකාරය දැක ගතහැකි වුණ. කෙේ වෙත් ඩසෙල් මටික්ටොන් තිස් තුන්දාහ රගත් නවකාවෙන් ඩසෙල් ගොඩබෑමෙක්ටේතු අද ආරම්භ කළ බව බලෂක්ති්‍යමාත්‍යංශය සඳහන් කලා. ඒ අනුව සති අන්තිය වන විට ඉන්ද පෝලිම්ද මගහැරීයනු ඇති බවට තමා විශවාස කරන බවයි බලෂක්්‍යයමාතය ගමනිල් ලොහුගේ කියයා සිටේ. ගෑස් නවකා දෙක් ඩොල ලබාදී මුදාගැීම සම්පන්දිී ඒ ම බේධාත්මකත්වයක් උද්ගතවීතිබුණ. ඒෙේ නමුත් ඒ වාාත්‍රයේ ලිටරෝ ගෑ සමාගමේ ඉහල නිලධරින් සමඟ පැවිති සාකච්ඡාවකද නැවරලි විවෘතකිරීම සම්බන්ධයෙන් පැවැති ගැටලුව නිරාකරණී ඇතිබවයි වාර්තා වන්නේ. මෙතර ඉන්දනමිල හලයාම සහ පවතිට ආර්ථික අතත්වය සබදධයෙන් මුදල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ක ුතුබවට අත්තු මන්ත්‍රීවරුන් කීපදනකු යෝජනා කලාා. අමාත්‍ය දිනස්කගුණුවර්ධන මහතා ප්‍රකාශ් කළේ විපක්ෂයේ සියලු ප්‍රශ්නවලට මගහැරීමින් තොරව. ඒ තුරල් බාන පවයි ඒි කතානයක තුමනේේ මුදල් ඇමත්තු ගැන හෙවවා හවසාව පාලිම දර වට ටක් න්ර ද ත්ව ත්ව හර දල් මත්තවරගේ මූලි වගකීම තමයි ගර කතාායකතුමන. මේ තත්ව පි බඳව පාර්ලිමේන්තුට අදහ සිදිරිපත් කන. මොකද මේ සාමාන්‍ය තත්වයක්ක් නොව පිකාටක් ප හැදිල ගේ ්‍ර ප්‍රශ්යක් පහ. අපි විවාදයක් දුන්නා ඒ විශේෂෙන් තෙල් හා තෙල් සම්බන්ධ ප්‍රශ්න කරන ෝක්කොම ඉදිරිපත් කර. ඒ නිසා අපි විවාදයක් නොදී හෝ උත්තර නොදී යන්නෙ නෑ. ඉන් දවශයෙන් දවස මේ පිළිබඳ ගැටලු මතුවෙන ජාති්‍යන්තර තත්ත්වයක් පවතිනෝ. හැම රටකම තෙල්මිල ඉහලෑනෝ පහලෑයනු එක් සජනපදා අමරිකාවකයන්නේ මහා දනවත්ම රට ලෝකේ. ඇෙල් ේ ්‍ර්ය යන රුයන් ෙල් ිේ ප්‍රශ්නයක් තියනවා මුදල් ම දතුමාට න්ට එවැෙන්ටි සබඩු ද ඇමතු ම බාවට. ඔබොතු මාලාට නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවාවන. මේ හන්දේ හන්දේ අන්ද අන්දය කතා කරනයවා කතාර පුොරුදුුවෙන්න්න උත්තරරිතර පාලිමේන්වේ තානාගතුමා කිබව වගේ විවාදයක් ඉල්ලන්න අපි විවාදය දෙන්න. මාධ්‍යවාරනල් රජයේ ප්‍රතිපත්තියෙන් නොවන බව අමාතේ ඩල්ස් සලහ පෙර මද පාර්ිමේට් ේදී ප්‍රකාශ කලා. ලිම මන්ත්‍රී න්ත රුණ ලික යුම් ප්‍ර්යකට පිතුරු ලබාදමින් අමාතිවරයා මේ බව ප්‍රකාශ කළලා වත්වත් මඩල සම්න්ධෙන් ජනරරි හතරදින අමාත්‍යමල අන්මතතිය පරිදි අදාළ කැටුම් පසකස් කරල තියෙනවා විේෂෙන්ම නවමාධ්‍ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා ප්‍රයන්ත්‍රවාදි වියෝහන්න තුළේ එක කරනෙ තයි අප බලාපොරොත්තුව තිිගන්න. හද කෙටුම් පත යල් පැනගගේ රජ යාමය කියන ක්‍රමවදයට කිසිම අදහසක් නැතු ඇතිකිලම ශසාසක විශේය හොතුමකට ඉඩදනෙක් නැ කිය වර්තමාන අන්ඩුව විදියටට ඉිගන කල තිෙන්නේ වාරනයේ ප්‍රතිපත්තිය නේ කියලා. නි්‍යාමනි ප්‍රතිපත්ය ශ්‍රී ලංකා පුවර්ත් පත් මන්දලේ දැන් දීර්ග කාලයක් තිස්සේ තියෙනෙක්. බොහෝ මාධ්‍යකරුවන් මේ ආයතනය ඇැදින්වේ කැලෑ පොලිසිය හටිය. ඉතින් දැම්මේ ගුවන් විදිලි රූපවාහින සමාජමමාධ්‍යවලට. උත්වලට ඒති විච්ච විදිහටම ඔක්කොම එක තැනකට ගෙන වැඩිිය ලක්න බතුමාල දහස් කරන්නි කරුත් පිගන්නවන රණක්තිය දරු කතනාකතුමනි මෙරටේ මාධ්‍යවේදිට ගෘට්ධිය පොහුණුවක් ලැබෙන ආතනයක් නෑ රමන්තයතුමා. පේනිසා තමයි පි කැබට බන්ලි අනමතිරගෙන ලංකායි පලවිනි වතාවට. ආසය දෙවිනික විදියට වරලක් මාධ්‍යවේදීගේ ආතනය පිටවන්න කයුතු කරේ. තුමගේ හ මි ක් රට දධි තු ශෂ්‍යකතු කළල වි ධහස්තරන, පෙරේද දවස තමයි, ඒ පනත්කටුම් ප හදල සම්බතකර. भි ලාපොත්තු ෙන සපතම්බර් මාස වෙනට ඓති්‍යහාසිකව මේ වරලත් මා්‍යවිීන්ගගේ ආතනය B කරන්න. වි්‍යච තොරතුර ඉරිපත් කරමින් අවිධිමත් රජතාන්ත්‍රික විදේශ ගමන් බලපතකරයක් ලබා ගැනීමේ චෝදනාව එල්ී ඇති, පාර්මේන්තු මන්ත්‍රී විමල් වීරවංශකේ බිරිඳවන, ශසී වීරවංශට එනෙහි නඩුවේ තිීන්ත්ව, ලබන මයිමස හයිවර්දා ප්‍රකාශයට පත්කරන බව අධිකරණය දැනුම්දුනාා. ශී වීරවංශයට එරහි මෙම නඩුවේ තිීන්දුව, අදදිනේ ප්‍රකාශයට පත්කිරීමට නීමමිතව තිබුණන. ේවුවද නඩුව කැඳවූ අවස්ථාව, කොළඹව අතිේක මහේස්වත් න්දම ලනගේ මහතා සඳහන් කේ තිීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයිම සහය වදාසිදු කරන බවයි, ආගමනහා විගමන පනන්තයටතේ, අපරාධ පරක්ෂණ දෙපාර්තමේතුව මෙම නඩුව ගුණු කළේ පසුගේ යහපාලන රජය සමේදී. කොරෝණ වසංගතයේ හේතුවි අඩපන වූ පාසල් අධ්‍යාපනය නැවත තිබූ තත්වයට පත්කිරීම සඳහා අධ්‍යාපන දෙපාර්තිමේන්තුව අවශ්‍ය ක්‍රයාමාර්ග ගනිමින් සිටින බව අධ්‍යාපන මති්‍යන්ශ්‍රේලේකම් අහචර්ය කපිල පෙරේරා පවසනවා. ලබන සතියේ සිට සියලු පාසල්වල අධින කටයුතු ආරම්භ වන බවද අධ්‍යාපන ලකම්වරයා පැවසවා. අITයෙන් හත්වනි පැ ඩසරහන්ට එක්වමෙනුයි ඔහු මේ බව සඳහන් කළේ. සැල් පද්තේ යළි දෙදස් දහරන්න මේ ජනවාරි මාස ආරම්භ කරපු විදිහට පරිවර්තනය කරගන අනුවර්තනය කරගන්න ඔබද බල මේ වෙල්ලා වර්ග තියන වැඩපිටිවලමුක්. මේ දෙනාස් විසි දෙක වසරට අපිට පවත්වන්න තියෙන දින ගණන තමයි අවු වශයෙන් දින එක අසුවක්ත් පවත්තන්න ඕනේ. තොකට අප අප්‍රේ දහට ඉදල වාර්සථාන හදන්න ඕන.ම දින එකසි අසු ආවර්ණය කරගැනීම සඳහා. අනිවාර්යම අපි ජනවාරි මාස්සට ඉස්සල්ලා ඉවර කරගන්න ඕන්නම් අනිවාර්යම සතියේ තියෙන සෙනසුරාදා දින අන්දි පාසල පවත්වන්න වෙනවා. අපි දැන් ලබන සතිය ඉඳලා අනිවාර්යෙන්ම සියලුම දරුව පාසල් වුවලට ගන්න ගන්නවා. කණ්ඩායම් වශයෙන් නෙවෙේ මොකද මාර්තමාසි පහලොස්ෙන්ද පටන්ගන්නවා වාර්ී බහල. එතකොට ඒකට විකල් පැත්තිේ න නමුත් අපේ දරුවන්ගේ අප සාමාන්‍ය පෙළ දරුවට ශිෂ්්‍යත්ත දරුවන්ට උසස් පෙළ දරුවන්ට අනිවාරම ළමයි පාසලටාව නාව නෙවෙයි. අත්‍යවශ්‍යයෙන් පාසලෙන් පිහිට තියෙන දරුවට පස විෘත ක තියනවා එකක ලබසත බතුබල සම්පූර්න පසල් පදතති සක්්‍රයක සක්කේක පි සඳදඉඳදල සියලුම දරුව ගන්න දැංචක්ලයක මගේ අස්සන් කරහ. මන්ත්‍රනේ යන වචනය ඉතිහාසේ අවභාවිත කළ දේශපාලනයකු පැන හිටපපු පාර්ලමේන්තුමන්ත්‍රී වෛ්‍ය නලින්ද ජයතිස කරුණු අනාවරණය කළලා. ඒස්වාදී රූපවාහනනි තුළලාාව දේශපාලන සම්වාධ වැඩසිිටහන්ට එක්වමින්. එහිදී මෙලෙස පක්ෂ විපක්ෂ අදහස් පලවනා. න්ඩුව පැත්තේ මේ පිළේ දශපාල්ල ජයගෙන් එල්ලවෙන ෝදනාවයි මේකම ඉබේ ආපුු දෙයක් නෙමෙයි.ක යම්කිසි කාලවකවනුත්තු ලෙක්තර කුමන්ත්‍රනය. කකරු හරි කියනවනං විමල් ගම්මන් පිළතුළු කණ්ඩායම. ආන්ඩුවඇතුළු කුමන්ත්‍රනයක් කර කියලා ඒවටා කියන්න වෙන්න දයිවේ සරදම්. හොදඒ කුමන්ත්‍රණ කියන එක අපේරටේ දේශපාලනයේ පාවිච්චි කරන්න බැරි තරමටම භාවිතා කරල භාවිතා කරල අවභාවිතා කරපුෙන තම විමලිරුවයි. ඕන දෙයක් කුමත්‍රනය බෝට පත්වාන් එක කාලිකදීඒ කුමන්ත්‍රන කතා ඒගොල්ලන්ට චන්ද දිනන්න දායෙක වුණ ඒ අපි බල මොකද වෙන්න කියමකද එලියට විසි කුණනා දෙන්නෙක් ජනතම රස් වන නොව අප ට වඩ සාචාරන ති න දැ ක ග හරි අ යාාව හරි ට ආර්ත පශ න්තාව උත්තුර හැ ෙන්න ියල නට වැඩි වගකීමක් යන ැිනට ඇැමතිවරු ට ැබින ඇැමතිවරු හැරෙනවානං. න තමන්ගේ ಮති්‍යಾං නිල ರ ට වැ ප ට ැ න ರು. සි තු ෙ ොහමට අප දක් ಹು ಾ ම තු මන්ගේ ව කීම ගಂඩ බැරිනನං. මන්ටේක වගකීම ේරෙන් ැත් ඒක කරන්න එනම් මුන් ල් ස් න මට මේක තේරෙන්න්නෑ. ಬබ ෙක්್ ම දන්නේනෑ. දැම් මෙතුම කරන්න පෙට්‍රල් සෙට්දකේ පෙට්‍රල් ගහන මනුස්්‍යයා කරන බ් එක. ඒ තමයි ෙල් නෑ කියලා කියනක්. දැම් මේ රටේ නතාවට අදාලනෑ මේක. ප්‍රශ් ඇති ොට ද ග ම පිල්ල ී ස ද ැබන ඇමති ු කො ම ස් ප්‍රශ්න ඇති ප්‍ර් ති ර කිය රට ගනතාව පශ්න සි න මට කොට ර ද ගන ාව ේර මති ක ෝෑ. එදා සිරිමාවාදි බණඩාර්ණයක ැතිිය සැලසුම් කරපු වැඩපිළිවල පේ රටඇතුළේ ආවන. මේ රට මහිතන්නේ සුරපුරක්වලට පත්වන. ජයේර්ජවතර මහත්තය නායිනය කරල කණඩ දෙන වැඩපිල්ල රහ අද යම්කිසි තැනකට රට ල්ලත ඇතර මේ කොයි්න වසංතය සදධර්මනාව නත්තන්.ේ රටඇතුල බහම ප්‍රශ්යක් තිනක ජනතාවට දලන්න ත්නේ රජපක්‍ෂුරුන්ග එපාරල දස් පහල්ේ ජනවාර්රිමාස අටරනිද. පක්ෂරු ගෙදරියන හැබයි ඒ ඇරලා සතති දෙක් තුන කැල්ලෙ ස ල රට ජනතාව ලි පිටිින් බස්සර ක හිල්ල මහිද රයිපක් හතැගේ වටරල නේස රිට වැරදුන මයා රගනය අවුදු හතරහ මර තු ද කර ල්පනකිර. හතලිස් ටේ නිදහස ච්ච යිඉදල දස් පහළේ නවාරි මාසසි අට වනිද වෙනකං සියල ඩු සියලු නායකෝ සියලු දෙනා අරගනතිමුණ නයි ප්‍රමාණ ්‍රලියන තක්තිමුුණි. මවන්ගේ වසර හතරහ මාරක කාලයක්සේ ජාතික සම්පත් නැති කරලා මහබැංකුව කොල්ල කාලා මේ සේරම කරලා මෙ මේයා රටා පසර බාර දිකොට රටේ වෙච්ච ද සංව න කු සර ර කට ්‍ර ිය ර ත්. අයුසි සමාගම ඉන්දනිල එහළ දැමීමත් සමග තිරිගු පිටිමිල ඉහල නැංවීමල්ට ආනහින සමාගම් තීරණය කර තිබෙනවා. එය අනුව බේකරි නිෂ්පාදනමිලද ඉහන යනු ඇති බයි ආපනශාලාහිමියන් පවසන්නේ. ඉදමි ඒයාලාමත්ම තෙක ට කිලෝක්‍රෑමේ මිලරුපියා තිස්පාත්හලස් පපත් අතර අගකින් ඒල ැන්ඩීමට තිීරණයකරඇ බයි තිෙනෙකුටි ආනානය කරන සමාකම් පවසන්නේ. එම ත්වත් සමග ේර නිෂ්පාදන න් හ යකි. ජාතන්තර කාන්තාදින ජාතික වැඩස්ට්‍රන්ට සමගමිව, ගුරු අභිමාණී පෙරපාසල් ගුරුවරුන් සඳහා සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවයක් බඩාරණයක ජාත්‍යන්තර සමන්තර ශලාවේදී පවැතුනා. ඒ ඇතුළ උත්තවත් පුවත් කිහිපයක් දැන්. පියල් නිශාන්ත තේනුක විධානකමගේ යන රාජචාමාතවරුන්ගේ ප්‍රධහනත්වයෙනී. ගු අභිමානය ත්සේය පවැත්වනේ ්‍රතාානය ස්පිනක ආයතනය හා ලඩන් විදයික අධ්‍යාපන පාසල් එක්වේ පෙරපසල් ගරුවවරුන් හයිසේ දෙනකුට ශිෂ්වත්ව පිරි බනවා. එයහි පළමු අදේර ගරුවවරුන් තුන් සේ හැත්තේ අට දෙනකොට සහතික පත් පිරිනැමීම රජමමාතවරාතිීන් සේදු කරන. කරෝුණ වසංගතයේ ග ලෙස පැති අවදයේ ජනතාව එයින් කළවාගැීම සහ ටැවැන්ත කැපකිරීමක් සිදු කළ කායිරෝග විසජ්‍යවෛද්‍ය දීපත වික්ට්‍රමරත්නගේ සේවාව ඇගීමට ලක් කෙරුණ. ඒ වෙනුවෙන් විශේෂ උපහාර උත්වයක් රුහල් පරිශ්වේදය සිදු කරුණා. එක්ත් ශ්‍රීලංකා පෙරමුණ සංවිධානය කළ ආශිර්වාද පූජාවක් අත්තනගල්ල රජමහා විහාරස්ථනයේ දී පවැත්වුණ. ඒ එම පක්ෂ නායක ජගත් කරුණසේ මහතාගේ ප්‍රධානත්වෙන්. පක්ෂයට හා වටට සෙත් පැතිීම මෙහි අරමුණයි. මෙරට මාරහිමිකම් ප්‍රවර්ධනයට නායකත්වය දුන්නේ කාන්තාවන්ය යනමයින් ජාතික උපදේශන් උත්සවය කොළඹ දී පවැත්වුණා. ඒ කාන්තා හා ළමසංවර්ධන පිරි පාසල් හා ප්‍රාත්මිකත්්‍යාපන පාසල් වැටතර පහස්කප සහ අධ්‍යාපනසිව රාජචමාතයන් ශෙල්ලෙකම්ගේMSSD ජයිේ ක්‍රභහත්මගේ ප්‍රධානත්වේ. ගඩවත් ෝටවත් ඉජිනරු ්‍ය සාහිතනයේ සහතික පත් ප්‍රධන, රාජ්‍යමාතය විසධ්‍යවෛද්‍ය සීත අර්මපොලගේ ප්‍රධහනත්යෙන් පවැත්වුණ. පාටමල් අවසන් කළ හාර්සය පනස් හහි දෙෙනෙකු මෙහිදී සහතික පත් ලබාගත්තා. ලබන පහස්මදාතාට එදෙන ජාතයන්තර පාර්භෝගික අයිතින්දින්නේ සැමරීමේ උත්සවය කොළඹදී පවත්වන බව මාධ්‍ය හමෝකට එක්ු රාජ්‍යමමාත්‍යය ලසන්ත අලගේ වන්න ප්‍රකාශ කලා සාධාරන ඩිජිටල් මුල්ලි වෙලද පොක් කියගන්න මෙවර සැමරුම්දිනේ තේමාාවයි. ෝක වකුඩු දින සැමරුම් උත්සේ කොළඹදී පැත් වුණා. සමස් ලකා වකුකඩ ෝගෙන්ගේ සංගම සංවිධානක මෙම උත්සවේයට ප්‍රධාන ආරධිතය ලෙස අමාතයේ දළස් අලහප පෙරුව සහභාගේ වුණා. වඩා හොඳ වකුකඩු සත්කාරයක් සඳහා දැනුම් පරතරය අඩු කරගනිමු යන්න මෙවර සැමරුම් උත්සවේතේමාවයි දැන් ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාවාතර පැවැත්වෙන දෙවන ටෙස්ක්‍රිගට් තරන්ගේ බැංගලුවර් හහිදී හෙට ආරහම්භ වනවා. ඒ දිවාරාත්‍රේ තරර්ගයක් ලෙසින්. හෙට තරගේ දී ශ්‍රිලංකා කණඩායේ වෙනස්කම්කි හිපයක් සිදුකිරීමට ඉඩ ඇති බවයි මද හමට එක්විමින් ශ්‍රීලංකාටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේතෙර රමට ස්තරගේ විශෂ්ඨජයයක් වාර්තා කිීම ඉන්දක් කණ්ඩයමත්තු වනා කෙසේවෙතත් හෙට පැවැත්වන තරන්ගේ ද වේක පදුවමන ෙඩික දුස්මද චමීර ක්‍රඩ නොකරනවයි වාර්තාාව. අආාධයකට ලක්වීමෙන් ඔහුව ලෝක කුසලානේ ආරම්භවරෙක්ම තෙස්තරක සහ යොදා නොකැනීමට ස්වලංකා ක්‍රිකට් අතන තීරණය කරතිබෙනවා. එෙන්ම වේක පන්දවල කවිඩක ලහිරු කුමාර් සහ මෙතෙක් ශ්වලකා කණ්ඩාේ සාර්ථකම පිතිකරවාලි සහැඳින් වෙන. පැතුම් නිශ්ෂංකද ආබාදවලට ලක්වීමෙන් හෙට දිේදී ක්‍රවිඩා නොකරන බවයි මාධති හමෝට එක්වම නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ. මේ අතක කුල්මෙන්ටි සෝ දිනේ චන්ද මල්්‍යයන කවඩට කන්දෙනගින්. ක්්‍රඩකෙකු හෙට දිනේ දී කණඩායමට කැඳවීම වැඩ ඉඩකඩක් පවතින බවදවාර්ත අවනවා තවමත් තරඟගට එක් වන අවසන් එකකුොස් දෙනා නම් කර නොමැති අතර අද දිනේ තනතිරූ පරීක්ෂ කිරීමෙන් අනතුරුව අවසන් කණ්ඩායම නම් කිරීමට නියමිතයි ඒ සමගින් මධ්‍යාන ප්‍රධාන පෘත්ති විකාශය නිමාවට පසනවා ඔබට සුද දැලසන්න.